แต่แอนแอนเราสนับสนุนในข้อสนับสนุนที่นี่ครับทำไมมีมหันต์คำนี้ที่การันต์ไปยังที่นี่ครับถ้าพูดถึงสวามินาเสตนาดีปาราจิกาเวลาอินทร์สวามินาเสนามาที่มหันต์คำนี้เป็นที่เวลานี้ถ้าพูดถึงสิบุรุษของเราเลยยาวที่อีกมาวันนั้นก็ไปเรียนข้อสนับเดวันข้อสนับทำไมපරාජිකා වෙච්ච කෙනාට මහානකම නැහැ යාට සාමනීර භාවයක් නැහැ එයාව බලෙන් යවන්නට ගිහි අයට නම් අයිතියක් තියනවා කියලා මම හිතන්නේ මොකද ගිහි අයට එහෙම පන්සලක ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ව එළියට අදලා ගන්න කිසිම පදනමක් නැහැ මොකද ඒක භික්ෂූන්ගේ භූමියක් ඒක භික්ෂූන්ගේ භූමියක් එතකොට ඒක ගිහි අයගේ භූමියක් නේක සාංගිකයිනේ ගහලා දැන් ගිහි ගෙදරක තමන්ගේ ගෙදර ඉන්න හාමුදුරන් එළියට දාන්න පුළුවන් ඒක ඉතින් උපසම්පදාත් තිබ්බට අයිතියක් තියෙනවා එළියට දාන්න ඒක කිරීම නොකිරීමේ අකුසල කුසල කුසල වෙනම කතාවක්. නමුත් ඒක නෛතිකව සහ සදාචාරාත්මක නැහැ සාංගික භූමියක ඉන්න කෙනෙක් ගිහි කෙනෙක් එළියට අදින එක. ඒක කරන්නට ඒක 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 පදනමක්වත් පේන්නේ නැහැ. එතකොට භික්ෂුන් වහන්සේලාට මොකද භික්ෂුන්ට අයිති භූමිය නෙවෙයි ඒක. ඒ භික්ෂුන්ට තියෙනවා ඒකව බැහැර කිරීම එවීම කියන එක. ඒකෙදිත් අපිට අතින් පයින් ගහලා එහෙම දාන්න බෑ. අපිට කරන්න තියෙන්නේ බැහැර කරනවා කියන්නේ එයාට යන්න කියන්නට පුළුවන්. එයාත් එක්ක සම්භෝග කරන්නේ නැහැ. ගොඩාක්ම වෙනවා නම් මුගලන් ස්වාමීන් වහන්සේ කරලා අතින් අදලා ගිහිල්ලා එළියට දාලා දොර වැහුවා වගේ. එයාව පැත්තකට කරන්නට පුළුවන්. ඒක අපිට අයිති තියෙනවා යවන්න. යන්න කියලා. අපිට කියන්න පුළුවන් සිවුර ගලවලා යන්න. ඕක කරන්න එපා. නමුත් එයා කිව්වොත් එහෙම නෑ මේ සිවුර මගේ වස්තුවක්. මට අයිති දෙයක්. ඒකට අපිට ඒක ගන්න බෑ. පරාජිකනා කියලා සිවුරේ අයිති යාට නැති වෙන්නේ නෑ. ඒක එයාගේ වස්තුවක්. උදාහරණයට කවුරු හරි සිවන් නැස කෙනෙක් සිවුරු වලලා ගෙදර ගියොත් උන්වහන්සේට ඒ සිවුර අයිති. ඒක යාගේ ප්‍රොපර්ටි එකක්. උදාහරණයකට සමහර ඒවා තියෙනවා ඒ ඒ ලැබෙන්න තියෙන දේවල් ඒ කියන්නේ ලැබුණාට පස්සේ ඒවා සිවුරු වලිය කියලා නැති වෙන්නේ නැහැ. යාට යාට අයිති දේවල් ඒ. ඒක මිනිස්සෙක්ට තියෙන අයිතිවාසිකම් ටික බුදුරජාණන් වහන්සේ නැති කළා නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි දැන් මොනවාද සමහර වෙලාවට පරාජිකා වෙච්ච කෙනාට කැමැත්තක් තියනවා වෙන්න පුළුවන් සාමනීර වෙන්න. එයිද තියෙනවා. එතකොට අපිට යාළ සිල් දෙන්න පුළුවන්. සිල් දීලා යාව මහාන කරවන්න පුළුවන්. මහානදා සිල් දීමෙන් කරන්න පුළුවන්. එතකොට ඒක එහෙම ඉදකුත් තියෙනවා. එතකොට ඒ නිසා පරාජිකා වූ පමණින් සාසනය නිරපනවා කියලා එකක් නැහැ. අග්ගික්ඛණ්ඩෝපම සූත්‍රය දේශනා කරනකොට පරාජිකා වෙච්ච භික්ෂුන් වහන්සේලා පිරිසක් ලේවමණය කරා කියලා අටුවාව දැක්කේ. මිලින්ද ප්‍රශ්නේ කියවෙන කතාවේ හැටියට නම් ලේවමණය කරපුවාම මැරුණා වගේ තමයි කතාව තියෙන්නේ. ඒක වාදයක් කරන මිලින්ද රජුරෝයි නාගසේන ස්වාමීන් වහන්සේ අතර. එහෙමද පේන්නේ මේ කතාවේදී? ඒක මම අර දාන කතා පොතේත් ලියලා තියෙනවා. එහෙම තමයි ඒකේ විස්තරය වෙන්නේ. නමුත් අග්ගික්ඛණ්ඩම සූත්‍ර අටුවාවේ හැටියට ඒ කට්ටිය ලේවමණය කරා. පස්සේ සිවුරු ඇරලා සමහරු උපාසක භාවයේ ඉඳලා ಗುಣධර්ම ප්‍රගුණ කරලා මාර්ගඵල අධිගමනය කරා. සමහර අය සාමනීර භූමියට ඇවිල්ලා ශික්ෂාපද අනුගමනය අධිගමනය කරා. ඒ නිසා පරාජිකා වෙනවා කියන්නේ මේක ඒක බරපතල වරදක් බව හරි. නමුත් ඒක මිනිස්සෙක් අතින් වෙන්න පුළුවන් දෙයක්. එතකොට එහෙම වුණා කියලා එයාගේ ජීවිතයේ අභාග්‍ය සම්පන්න වුණාවත් අපේ ලංකාවේ තියෙනනේ සිවුරු ඇර ගියොත් එහෙම නිකන් ඒක මහා පාපයක් ඒක ඒක දරන්න බෑ සමාජයේට අපි වැන්ද කෙනෙක්ට අපි කොහොමද සලකන්නේ වගේ නිකන් අමුතුම අදහස් ටිකක් තියෙනවනේ. ඒක ඔය බෞද්ධේරවාද බෞද්ධ රටවල් වලින් ලංකාවේ විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් කිසිදු රටක නැහැ ඒක. මොකද ඒ සිවුරු හැර යෑමෙන් යෑමට යෑමම ගියාම සමාජය පිළිගන්නවා. දැන් අපි කම්බෝඩියාවේ ගියා. ඒකේ තියෙන ලොකු ප්‍රතිලාභයක් තියෙනවා. ඒ කියන්නේ සිවුරු හැර යන්න කියන එක නෙමෙයි හැර යන කෙනා පිළිගැනීම උඩ. මොකද හේතුව එයාට ධර්මඥානෙ වැඩි. එයාට අධ්‍යක්ීම වැඩි. එයා සීලය පූර්ණේ කරලා තියෙනවා. එතන ස්වභාවයෙන්ම එයා තුළ සාසනික අධ්‍යක්ීම් ටික වැඩි. එතකොට අපි අවුරුදු ගාණක් සිවුරු හිටපු කෙනෙක් සිවුරු අරලා එයා ඒ කියන්නේ ධර්මාචාර්යවරයෙක් ලෙස
ඒ ධාතු මන්ත්‍රයක් තියාගෙන එයා දන්නා මොකද එයා දන්නා විනය පිටකේ තියෙන හැටි එයා දන්නා සූත්‍ර පිටකේ තියෙන හැටි එයා දන්නා අභිධර්ම පිටකේ තියෙන හැටි එයාට පුළුවන් අනිත් ගිහි කෙනාට වඩා හොඳට මේ කටයුත්ත කරන්න තියාගේ අනුගාමක පිරිසක් ඉන්නවා තියා ඉතින් බය නැතුම කියනවා මම මෙච්චර කල් සාසනේ හිටියා මට ඉන්න අමාරු නා ඉතින් මම එකෙන් ඇවිල්ලා දැන් මේ කටයුත්ත ටික සිද්ධ කරගෙන යනවා ඒක බුරුමේ තායිලන්තේ ලාඕස් වර කම්බෝඩියාවේ මේ හැම තැනකම මේක තියෙනවා ඊට පස්සේ අපි හිතමු පරාජිකා වුණා කියලා ස්කල්ගිකන්දම සූත්‍ර අටුව හැටියට පරාජිකා වෙලා මේ පිරිස ගිහි වුණා ගිහි වෙලා උපාසකයෝ ලෙස සාසනය ඇසුරු කරන උපාසකයෝ දැන් අපේ වෙන්නේ සාමාන්‍යයෙන් සිවුර අර ගියාට පස්සේ ආයේ පැත්ත පළාතක එන්නේ නැති වෙන්නට ලොකු දුරස් භාවයක් ඇති වෙනවා කලාතුරකින් කෙනෙක් තමයි මේ සම්බන්ධතාවය තියාගන්නේ මොකද මේ සමාජ ප්‍රතිරෝධී අතිශය බලවත් ඒක 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 අතිශය බලවත් දෙයක් ඒකෙදි මට ඔය දැන් ඉන්න නියෝජ්‍ය බෞද්ධ කොමසාරිසෙත් එතුමා ඉතාම උගත් කෙනෙක් තරුණ කෙනෙක් එතුමා මට ලස්සන කතාවක් එතුමාගේ රිසර්ච් එකකදී එතුමා කිව්වා මේ ඕක නුවර යුගයේ වගේ කාලවලදී වෙනකොට තිබිලා තියෙන වෙන ක්‍රමයකට ඒ කියන්නේ අපි කියන හීරලු කියලා වචනයක් කියනවා හීරලු කියන එකේ තේරුම සිවුරු හැර ගිය කියා ඒක අද කාලේ පහත් වචනයක් ලෙස අනුගමනය කරන්නේ එතකොට දැන් ඔය ඉස්සර පුස්කොළ පොත්වල ලියනකොට දායකත්වයේ දරපුවා ඒක දායකත්වය කියන්නේ ඒ පොත හදන්න මුද්‍රණය කරන දායකයෝ ලියන්නේ හැම දායකත්වයේ නැත්නම් ඒකට සහභාගී වෙච්ච අය ලියනකොට මුස්ලිම් මුලින්ම ඒ මොකක් හරි නම් පිළිවෙලක් ලියවක් හිතන්නකො නම් පිළිවෙලක් පොත මුද්‍රණය කිරීම කෙසේ වෙතත් නම් පිළිවෙලක් ලියලා තියෙන මොන හරි මේ මේකට දසභාගී වෙච්ච මොකක් හරි එකක්. එතකොට ලියනවා ඉස්ලාම ස්වාමීන් වහන්සේලා ගැන තියලා ලියයි. උපසම්පදා සීලය ඉහෙලයිනේ. ඊට පස්සේ එන්නේ හීරළු පිරිසෙනන්ට. ඊට පස්සේ තමයි ගිහි පිරිසෙනන්ට කියන්නේ. එතුමාගේ තර්කය තමයි මේ සමාජ වෙනස අද ලංකාවේ තියෙනක පසුකාලීන වෙච්ච දෙයක්. මුලදී ඒක ඒ සිවුර ඉඳලා ගෙදර ගිය පොකෙනාට තියෙන දැනුම් සම්භාරයත් එක්ක යාව ඉහළ තැනකින් සලකලා තියෙනවා ධර්මඥානයේ ඇති. ධර්මඥානයේ ශික්ෂාව ඇති. ඒ නිසා යාට ඒක හීරළු කියන එක ටයිටල් එකක් ඒ කාලේ. ඒතර ඒක හීරළු අහවලා කියලා ලියන්නේ. ඒකෙන් අදහස් වෙනවා මෙයා සාසනද අපි හමුදාවේ ට්‍රේනින්ග් එකක් ගත්ත කෙනෙක්ට යම් කිසි සික්මීමක් තියෙනවා කියලා අපි උපකල්පනය කරනෝනේ. ඒක නොවෙනස් වෙන අවස්ථාවක් ඇති. නමුත් අපි කියනවා මෙයා මෙහෙම ට්‍රේන් වෙච්ච කෙනෙක්. මේ වගේ කාලයක් පුහුණු වෙච්ච කෙනෙක්. ඒතර ඒක සාසනයටත් ඇප්ලයි වෙනවා. මොකද සිත දමණය කරගෙන අවුරුදු ගාණක් උපසම්පදා සීලයක් ආරක්ෂා කරලා කාම සේවනයෙන් වැළකිලා බොහෝ සංඝාදි ශේෂ වලින් වැළකිලා විකාල භෝජනයෙන් වැළකිලා දිනපතා බුද්ධ වන්දනා ආදී සිද්ධ කරලා සිවුරක් දරාගෙන ඒ වගේ ගොඩාක් ලොකු කාලයක් ඒ සිත සංවර කරගත්ත කෙනෙක් කියන අදහස. ඒක බුරුමේ සහ තායිලන්තයේ සාමාන්‍ය බුරුමේම විවාහ වීමටත් සුදුසුකමක් ලෙස බොහෝ විට සලකනවා. ඒ කියන්නේ කැමති. ඒක ඉතා සංවරයක් තියෙන කෙනෙක් කාලයක් සාසනේ හිටපු කෙනෙක් නා. ඉතින් එතකොට ඔය පරාජිකා වෙලා සිවුරු හැරියත් නිකම්ම සිවුරු හැරියත් ඒ දෙක පරාජිකා වෙනකොට පාපයක් සිද්ධ වෙනවා දන දන පරාජිකා වෙනකොට මොකද එයා ශික්ෂා වීතික්‍රමණයක් සිද්ධ කරන නිසා සිවුරු හැර යාම වෙනම කතාවක්. නමුත් බුදුරජාණන්සේ දේශනා තියෙනවා සිවුරු හැර ගිය කෙනාට මේ මේ කරදර වෙනවා. මේ මේ විදිහට අප්‍රසාදයට ලක් වෙනවා කියලා දේශනා තියෙනවා. නමුත් අපි දැකපු ඔය බුරුමාදී රටවල තියෙන විශේෂ ලක්ෂණය තමයි එහෙදී ඉඩ තියෙන නිසා ගොඩාක් අය සාසනයට එනවා, తాවකාලිකව පැවිදි වෙනවා, ඇවිල්ලා අත්දැකීම ලබනවා. සහ ඉතින් ඔය බුරුමේ ඉන්නකොට අපිට හම්බෙලා නැහැ කලාතුරකින් කෙනෙක් තමයි මහාන වෙච්ච නැති කෙනෙක් මට හම්බෙන්නේ හම්බෙලා නැති තැනති තරම් හැමෝම වගේ මහාන වෙච්ච අය ඒකට කියනවා පස් පාරක් හය පාරක් හතර පාරක් මහාන ටැක්සියලවන අය ඊට පස්සේ ධනවතුන් ඊට පස්සේ සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අපේ ගුරුවරු මේ කට්ටිය කාන්තා පිරිමි බේදේක පිරිමි තමයි වැඩිපුරම ඉතින් මේ පැවිදි වීම සිද්ධ කළා ඉතින් එතකොට මේ සිවුරු හැර යාම සිවුරෙන් බැහැර වීම සහ ඒක ඔබතුමාගේ ප්‍රශ්නෙත් මම ඒක අතිරේක කරුණක් ලෙස මම කිව්වේ පරාජිකා වීම කියන එක ගත්තම එතනදී මහානකම නැති වෙනවා. එතකොට එයාට තාම ඉඩ තියෙනවා මේ ශාසනයේ ඉන්නට. ඒ ඉඩ වහලා නැහැ බුදුරජාණන් වහන්සේ. එයාට සාමාන්‍යයෙන් භූමිය ඉන්නට පුළුවන්. ඉතින් ඒ නිසා යාව ශාසනයෙන් නිරපනවා කියන එක කරන්නට බෑ. එහෙම අයිතියක් නැහැ. එතකොට ගැටලුව එනවා තුන්වෙනි ධර්ම සංගායනාව සහ මහා පරාක්‍රම බාහුවගේ ශාසන සෝදනය. ওই දෙක තමයි සාමාන්‍යයෙන් අපිට ලොකුවට මතුවන්නේ. ශාසන සංසෝ ඊට පස්සේ පළවෙනි බුවනක බා හතරවෙනි අටවෙනි මම මතක නැහැ සමහර බුවනක බාහුව කෙනෙක් ගම්පලියුකේදී යම් සංශෝධනයක් සිද්ධ කරනවා. ඒකේ සිවුරු හැරයවද කියලා මට මතක නැහැ. පරාක්‍රම බාහුව සහ මහා පරාක්‍රම බාහුව සහ අශෝක අධිරාජ්‍යය කාලවලදී වුණා කියලා දිගන්තවල දැක්වෙනවා. එතකොට එතනදී මොකද වුනේ? අශෝක අධිරාජ්‍යයගේ කතාවේදී තේරවාද පොත්වල සඳහන් වෙන පරිද්දෙන් ගත්තොත් එතන සිවුරු හැර යවන්නේ සැබෑ භික්ෂුන් වහන්සේලා නෙවෙයි. එතන සිවුරු හැර යවන්නේ තනියම සිවුරු පොරවාගෙන ඇවිල්ලා සාසනයෙන් ප්‍රතිලාභ ලැබපු අන්‍ය තීර්ථක පිරිසක්. ඒ කට්ටියට උපසම්පදාවක් කියලා ඒ කට්ටිය සිවුරු දරයි. ඒ වගේ කට්ටිය අපිට යවන්නට පුළුවන්. ඒක ඉතින් එයා සාසනයට ඇතුළත් නැහැනේ. මේ කියන්නේ සාසනයට ඇතුළත් වෙලා පරාජිකා වුණොත් එයාට තාම ඉඩ තියෙනවා. අර තනියම සිවුරු පොරවගෙන ඇවිල්ලා බොරුවට පෙනී සිටපු කෙනා තීය සංවාසක. එයාට මහාන වෙන්නත් බෑ. එයා නැවත මහාන වෙන්න බෑ. ඒකෝට එයාව සිවුරු හරලනවා. එයාට උපසකෙක් වෙලා ඉන්නත් පුළුවන්.
නමුත් එහෙම සිද්ධියක් තමයි එතන කරා කියලා ධර්මයේ දැක්කේ. මොකද මිනස් ලබ්ධි අනුගමනය කරන්නේ කවුද කියලා බලලා තමයි සිවුරු හරවලා යවන්නේ. මහා පරාක්‍රම බාහුවේ කතාවෙදි වෙන්නේ තුන් නිකායක් තියෙනකොට අබේගිරිය ජේතවනේ මහා විහාරය කියලා මේකේ තුන එකතු කිරීමේ අදහසක් එතුමාට එතන. ඊට පස්සේ මොකද කරන්නේ? එතුමා ප්‍රශ්න කරාම තුන් නිකායෙම තුන් අදහස් තුනක් තියෙන. ඊට පස්සේ මේ සාකච්ඡා කරන මෙතුමා පොතේ දැක්වෙන්නේ පිටිපස්සේ දැන් අහන් හිටියා කියලා. ඒක මහා මහා දෙවන්ත කාර්යභාරයක් ලෙස තමයි පොතේ දක්වලා තියෙන්නේ. මහා රාත්‍රියේ පුරාවටම එතුමා ඉදෙන එතුමම ඇහුවා කියලා. කොතෙක් දුරට සාධාරණද නැද්ද කියන එක මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අන්තිමට එතුමම මේ සංවාද අහගෙන ඉඳලා සාකච්ඡා අහගෙන ඉඳලා අවසානයේදී තීරණය කරනවා අසවල් ලබ්ධිය පිළිගැනීමට සහ අනිත් අය ප්‍රතික්ෂේප කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? බලෙන් සිවුරු හැරවීමක් මම අහලා තියෙන කතාව. මට ඒක සනාථ කරන්නට බැහැ. නමුත් අහලා තියෙන විදිහට සමහර ඉතිහාසඥයෝ කියනවා අහලා තියෙනවා මම. නැත්නම් සවහන්නාසර කියනවා. එතකොට මේ අනිත් නිකායන් වල හිටපු ස්වාමීන් වහන්සේලාව සිවුරු උපසම්පදා ප්‍රතික්ෂේප කරවලා උන්වහන්සේලාට සමාජයේ ලොකු ලොකු තනතුරු දීලා, ඒක නැතුව කෙලින්ම සිවුරු හැරවලා ගෙවල් වලට යන්න කිව්වොත් එහෙමයි දැන් ජීවත් වෙන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක් නේද? ඒක සීලයක් රකින්න කෙනෙක් ලබ්ධිය වෙනස් වුණා කියලා ඒ කට්ටියගේ උපසම්පදාව ගැන, ඒක ශ්‍රමණත්වයක් තියෙන කට්ටියක් අනිත් උපසම්පදා සීලයක් තියෙනවා. ඒතර මේ පැතිකඩ ගාණක් තියෙනවා. මොකද මහා විහාරයේ අභියගිරිය වෙන්නුණා කියලා විනය කර්ම හරියටම නොවුණා කියන අපිට එක පරයිතියක් නැහැ. ඉතින් ඒ විදිහට බැලුවම ඒක තාම මානසික විදිහට කරා කියලා තමයි ධර්මයේ දැක්වෙන්නේ. පොත් මම අහලා තියෙන්නේ. එතකොට උන්ට සමාජයේ තනතුරු ලබා දීලා උන්ව ප්‍රති එක් කතා වෙලා තමයි උන්ව ඒ කියන්නේ බල කිරීම කරන්න ඇති රජුරුව. මොකද රාජ්‍ය බලය තියෙන හින්දා. එතකොට ඉතින් ඒකට අවනත වීමක් ලෙස ප්‍රතික්ෂේප කරලා තමයි එළියට යන්නේ. අශෝක අධිරාජ්‍ය සිවුරු හරවලා යවන්නේ මහානකම තිබිච්ච නැති පිරිස. මහානකමේ ඉන්න කෙනෙක් සිවුරු හරවලා යවනවා කියන එක බරපතල වැඩක්. ඒක එක අතිශය බරපතලයි. පරාජිකා වෙච්ච අයට භික්ෂුන් වහන්සේලාට පුළුවන් සිවුරු හැරවලා යවන්න. හැබැයි ඒ වගේ අවස්ථාවකදී රජ කෙනෙක් වගේ කෙනෙක් ඇවිල්ලා සිවුරු හැරවලා යවද? රජ කෙනෙක් මොනවද අපිට කමක් කියන්න බැහැනේද? ඒක ඉතින් රජුරුව ඇවිල්ලා විරුද්ධුණත් මොනවද කියන්න බැහැ. මොකද භික්ෂුව අසරණයිනේ, එහෙම හැකියාවක් නැහැ යාට. රාජ්‍ය බලය දෙනකොට කොහොම මොනවත්ම කරගන්න දෙයක් නැහැ. හැබැයි එහෙම කරයක් කරොත් එහෙම භික්ෂුන් වහන්සේලා ඒක වළක්වන්න යන්නේ නැති වෙයි. ද පරාජිකා වෙච්ච කෙනෙක් ඉන්නවා, කවුරු හරි ඇවිල්ලා බලෙන් මේක ගලවලා දැම්මොත් එහෙම වරක් පන්න යන්නේ නැති. හැබැයි ගිහි පින්වතුන් ඇවිල්ලා මේකට අත ගහලා මේවා කරනවා කියන එක ඊතරම් ගැළපෙන්නේ නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලා සමහරට මෙහෙම කිව්වොත් මෙයා ඉන්නවා කරදර, මෙයා යවන්න ඕන කියලා ගිහියන්ගෙන් උපකාර ගත්තොත් ඒක වෙනම කතාවක්. මම දන්නේ කොතෙක් දුරට සාධාරණද කියලා. ඒ කියන්නේ කරදරයක් නිසා මෙයා පරාජිකත් වෙලා මෙයා මහානකමත් නේ අපි හොඳටම දන්නවා. ඉතින් මෙයා ඉන්න ඕනේ නැහැ. ඒ නිසා මෙයා යවා ගන්න ක්‍රමයක් නැහැ. එතකොට රාජ්‍ය බලය හෝ මොකක් හරි උපකාර කරගෙන මෙයාව එතන ඉවත් කරගන්නවා කියන එක වෙනම කතාවක්. එහෙම නැතුව පරාජිකා සිද්ධියක් දැක්ක පමණින් ඇවිල්ලා පන්සලෙන් එළවනවා කියන එක ඒකට කිසිදු අයිතියකුත් නැහැ. මේ අයිතියක් ලෙසත් පේන්න බෑ. මොකද ඔවුන්ගේ භූමියක් නෙවෙයි මේක. ඔවුන් පූජා කරවෙන මේක සංඝයාගේ භූමියක්. ඒක සංඝයාට තමයි අයිතිය තියෙන්නේ. ඔහු යවීම හෝ නැවත තියාගන්නවත් සාමනීර වෙනවා. ඒක සාකච්ඡා කරලා කතා කරලා වෙන්න ඕනේ සිද්ධිය. ඉතින් ඕ වගේ උත්තරයක් තමයි මම දෙන්නේ. අර සිවුරු හැරීම ගැනත් මම කිව්වේ. ඒකත් මේකට ටිකක් සම්බන්ධයි. ඒකත් මේ ප්‍රසාසනයේට බලපාලා තියෙන කරුණක් නිසා. ඒක අතිරේක කරුණක් නිසා මම කිව්වේ. නැත්තම් කෙලිම උත්තරේ අරක තමයි. ගොඩක් ඉස්සර දේශනා කරලා තියෙනවා.